ඉතින් කාගෙත්ම මේ සහයෝගය තියෙන එක වටිනවා. ඉතින් දැන් මම මේකෙන් කැපි වෙන්න ඕනේ නැහැ. ඒකයි දැන් ගාලා මිලගමේ පුංචි කට්ටිය පිළිම දෙන එකතු වෙලා කරපු දෙයක් නේ. මට උමනාව තිබුණේ මනුස්සයෙන් දලම්ර ප්‍රීතිය ඇති වෙලා වෙන පුදා ගැනීම හැම දෙයක් කරලා දෙන්න විතරයි ගමඩ ගන්න ශිල්පේ. බුදු පිළිම 64ක් අතර තියෙන කාටවත් තියෙන කවදාකම සල්ලි අරගෙන කරලා නැහැ. මට තෝරදී මේ මනුස්සයෝට වැඩ ගන්න හැම කෙනාගේ YouTube එකක් හදාගෙන තමන් කරන වැඩේ දාලා ඉතින් එහෙම මේ අනවශ්‍ය විදිහට මේ ඉස්මතු කෙනෙක් ඕන නැහැ නේ. ඔව්. ගම කෙනකින් පොඩි හාමුදුරුවෝගේ දැන් මේ වෙලෙට ගම කට්ටිය සහයෝගය දීලා එහෙම කරගෙන ඉදිරියටත් මේව පැවතිලා මොනවා හරි දෙයක් කරගන්න ඕන. ඉතින් ඉදිරියට ඉතින් මේ වගේ එක නිර්මාණ කටයුතු ආර්ථික තත්ත්වෙත් අමාරු මිනිස්සුන්ට ඉතින් එහෙම කරගන්න බැරි හින්ද තියෙන දේවල් රැකගෙන හොඳ ගමනක් කියලා. දැන් මේ මේ පිළිම වහන්සේ නිරන්න සාමාන්‍ය මොනවාගේ කාලේ මතකයේද? මට අවුරුදු 22 ඉදි. මේ තමයි දෙවෙනිට හදපු පිළිම. එනි අවුරුදු දැන් ඒ කියන්නේ මීට අවුරුදු 19කට කලින් 19කට කලින්. ඒ කාලේ කොහොමද ඉගෙනුණාද පිළිම හසින් ඉලන්න? හරියටම අවුරුද්දක් ගියා. 22 උපන්දිනයට කරේ 23 උපන්දිනය තමයි මේ නිරාවරණය වෙන්නේ. දැන් මේ ශ්‍රීපතිලක් නේරනවා. දැන් අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන ශ්‍රීපතිල තියෙන්නේ සාමාන්‍ය පාදේ මේ තියෙන ආකාරයටමනේ. දැන් නම් මෙතන ඊට වඩා වෙනස්. ඒ මේ ආකාරය නෙලන්න කියලා හිතුනේ. දැන් මෙතන ගලේ නිරන්න තියෙන පෞද්ගලිකතාවයටයි ඊට පස්සේ දැන් මේ විතර ආවරණයක් කරන්න බැරි හින්දා යට ගලේ මතු පිට ගලේ හැරුවට පස්සේ වතුර පිරෙන ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ ඊළඟ වෙම ගැට කරන ජරා වෙනවා. දැන් මේක සිදු බවටත් හොඳ හින්දා දීපතු ලෝ විදියට ඉන්දියාවේ නිර්මාණය කළ තියෙන මතු පිට ඉස්සර පිළිම වාගේ නමක්කට බැඳේ නෑ. බෝධියට චත්‍රයට දීපතුලට තමයි වන්දනා කරේ. මේ නිර්මාණය ආයේ මෑතකදීනේ. ඒ විදියට ඉතින් ශ්‍රීපතුල් ලොවම මේ ගලේ ඇති පැටි ගලේ එහෙම නිර්මාණය කරලා තියෙනවා. මෙතනත් ඉතින් අපිට අපහසුතාවයයි ඒවත් එක්කයි පිරිසිදු බවටයි එහෙම හිතාගෙන තමයි ඔහොම නිර්මාණය කරන්නේ. හැමතිම්ම යහපත් විදියට නේ. ඔව්.